රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ හිමිපෙත්තටම ගිය චන්තිමාල් ජයසිංහ දිනෙන් දින තම හැකියා හා දක්ෂතා ඔප්නංවා ගනිමින් මෙරට රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ නමක් දිනු රූපලාවන්‍ය ශිල්පියෙක්. ජනප්‍රිය රංගන ශිල්පිනියන් මෙරට ප්‍රභූ පැලැන්තේ තරුණියන් මංගල දිනේ ඉතාම සුන්දර මනාලියන් ලෙස හැඩගන්වමින් රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ දුගු ගමනක් පැමිණි චන්දිමාල් පසුගියදා ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් පියවරක් තැබුවා. පසුගියදා කොළඹ පිටකෝට්ටේ චන්දිමාල් බ්‍රයිඩල් ඇන් බියුටි සැලෝන් නමින් මාගේ නවතම රූපලාවන්‍යකාරය විවෘත කළා. ඊළඟට මාසේ එන තවත් ශාකාවක් මීගඹුවේ ඇවෙන්ටරා ගාර්ඩන් හෝටලේ පරිශ්‍රයේදී විවෘත කරන්නත් සූදානමින් ඉන්නවා. සාමාන්‍යයෙන් චන්දිමාල්ගේ ඕනෑම උත්සවයක් පවත්වන්නේ මෙරට ජනප්‍රිය වගේම ප්‍රවීණ කලාකරුවන් ප්‍රභූවරුන් රැසක් එකතු කරගෙන වුවත් මෙම විවෘත කිරීමට සහභාගී වී සිටියේ කලාකරුවන් කීප දෙනෙකු සහ ආරාධිතයන් සුළු පිරිසකුයි. ඉතින් ඒ වෙනස ගැනත් ඔහුගේ නොවිමසා මගහරින්නට නම් බැහැ. කොරෝනා එක්ක එක්තැන් වූ අපේ කලාකරුවන් වගේම ප්‍රසිද්ධ පුද්ගලයන් නැවත ටිකෙන් ටික කාර්යබහුල වෙන්න පටන්ගෙන තිබුණ නිසා මම හිතුවා ඒ හැමෝම මේ විවෘත කිරීමට ගෙන්වන්නේ නැතුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේ නවතම ශාඛාව විවෘත කිරීමට රෝසි සේනානායක මහත්මිය හා ලෝක විවාහක රූ රැචන වූ කැරලයන් ජූරි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගෙන්වන්නයි බලාපොරොත්තුව. මගේ උපන්දින සාදයත් එදාටම පවත්වන්න හිතාගෙන ඉන්න නිසා 600ක් පමණ සහභාගී වෙයි. ඒ නිසා කොළඹ ඕපනින් එක චාම්ව කළේ. මේ සැලොන් එක විවෘත කරන්න ප්‍රධාන ආරාධිතයා ලෙස මම ආරාධනා කළේ රෝහිත රාජපක්ෂ මහත්මයාට, ඒ වගේම අප්සාරි සිංහබාහු තිලකරත්න. මට මේ ක්ෂේත්‍රයට පිවිසීමට රුකුලක් වුණු මගේ දෑතින් මනාලියන් ලෙස හැඩගැන්වූ පළමුණු රංගන ශිල්පිනිය හිමාලි සයුරංගි. 2019 මා අතින් හැඩවුණු අවසන් මනාලිය රංගන සහ ගායන ශිල්පිනි මාධවි වත්සලා හා සැමියා මිලාන් සහ පියුමි හංසමාලි වගේ තරු කීපයකුත් මේ වෘත කිරීමට සහභාගී වුණා. උපන්දින සාදය කිව් සැනෙන් නෙතතින්ම චන්දිමාල්ගේ රාජකය උපන්දින සාදය මතකයට නැගෙන්නේ ඔහුගේ උපන්දින සාදය සෑම විටම ආන්දෝලනාත්මක කතා ගොන්නකට මුල පිරූ නිසයි. මෙවරද පවත්වන්නට සැලසුම් කර ඇති සාදය එවැනිම විශේෂත්වයක් තිබෙනු ඇතැයි ඔහු පැවසුවේ මේ ආකාරයටයි. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 20ක්. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මම කෝටි ගණන් වියදම් කරලා ජනප්‍රිය වෙන්න හදනවා කියලා. මම සල්ලිවල අගේ හොඳට දන්නවා. මට අඳින ඇඳුමේ ඉඳන් අනුග්‍රාහකයෝ ඉන්නවා. ඉතින් මට වියදම් වෙන්නේ සාමාන්‍ය මුදලක්. අවුරුදු පුරා කාර්යබහුල නිසා මට හිතවත් අයගේ උත්සවවලට යන්න ලැබෙන්නේ නැහැ. නමුත් මට මේ වෙලාවේ හුදකලාව මුල්ලකට වෙලා ඉන්න බෑ. කතාවකුත් තියෙනවනේ, වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ කියලා. සමාජයට කියන්නම ඕනේ මම කැමති මට උදව් නොකරපු අත දීපු අය කියලා වෙන් නොකරන්න. අපි කවුරුත් හොයන්නේ සතුට. ඒ නිසා මගේ උපන්දිනයට ඒ හැමෝම එකතු කරගෙන ඒ දවස විනෝදය සහ සතුට පිරුණු දවසක් කරන්නයි මට ඕනේ. සමහරු එක එක කතා කියනවා, බනිනවා, විවේචනය කරනවා. නමුත් අනෙක් අයගේ සතුටට මම ආසයි. අපි මේ හැමදේම කරන්නේ අපේ සිතේ සතුට සහ සැනසීම වෙනුවෙන්. ඉතින් මේ ගමනත් රෝයල් ටීම් එකකින් ඒ සතුට සමරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෑත කාලිනව ඔහු අතින් හැඩවුණේම මෙරට ප්‍රසිද්ධ චරිත පමණයි. දැන් ඔහු විවෘත කළ රූපලාවන්‍යාගාරයත් ප්‍රසිද්ධ පැලැන්තියේ අය පමණටයි ඕනෑම කෙනෙකුට සිතෙන්නට පුළුවන්. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ මම හැඩගන්වන්නේ රටේ ප්‍රසිද්ධ අය විතරයි කියලා. ඒ මතය වෙනස් කරන්න තමයි මම මීගමු ශාඛාව ඕපන් කරන්නේ. මනාලියන් හැඩගැන්වෙන්නේ මගේ අතින්මයි. අනෙක් රූපලාවන්‍ය කටයුතු නම් මගේ අධීක්ෂණ යටතේ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පීන් අතින් සිදුවෙනවා. කෙනෙක් ලස්සන කරලා ලබන සතුටට මම ගොඩක් කැමතියි. මගේ ළඟට එන කෙනෙකුට සල්ලිවලට මං කවදාවත් මුල්තැන දෙන්නේ නැහැ. මේ වෘත්තිය ප්‍රසිද්ධිය ලබා ගන්න භාවිත කරන්නෙත් නැහැ. ඕන යුවතියක් ඇවිත් කිව්වොත් මම ආසයි චන්දිමාල් අතින් හැඩවෙන්න කියලා මම ඇයට උපරිම සාධාරණ ඉටු කරනවා. ප්‍රසිද්ධිය බලලා වැඩ කළා නම් මීටත් වඩා මම ජනප්‍රියයි. චන්දිමාල් පවසන අන්දමට ඔහු කවදත් කාර්යබහුලයි. ඉතින් මේ පිළිසඳර නිම කරන්නට පෙර ඔහුගෙන් කාර්යබහුල ජීවිතයේ හෙට දවස ගැන දැනගන්නත් හිතුණා.
මගේ ජීවිතේ ලොකු දේවල් නැහැ. ලැබෙන දේෙන් සතුටු වෙන්න මම කැමතියි. මම අලුතින් ගෙයක් හදනවා. කොරෝනා වසංගතය නිසා ජූලිවල පැවැත්වීමට තිබුණු මිස් ශ්‍රී ලංකා තරගාවලිය ලබන ඔක්තෝබර් මාසේ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ලෝක විවාහක රූරජන තරගාවලියෙත් ලබන වසරේ පෙබ්‍රවාරි හෝ අප්‍රේල් මාසයේදී නෙළුම් පොකුණේ පවත්වන්න සැලසුම් කරගෙන යනවා. ඒ සඳහා රටවල් 60ක හෝ 80ක විතර තරංකාරයන් සහභාගි වේවි. මේ සියල්ල අතරේ උමන්දාවේ කටන පින්කම කරන්නත් හිතන් ඉන්නවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.